सतिपट्टानञ्चो भिक्खवे दिशिसामि सतिपट्टानभावनञ्च सतिपट्टानभावनागामिनी प्रतिपदं तं सुनात् किमतुनि अतदवसिति භාවනාව කියන්නේ මොකක්ද? භාවනාවට නිමිත්ත මොකක්ද? භාවනා කරන මාර්ගය ගමන් මඟ මොකක්ද කියලා මම හැම දිනාටම පැහැදිලි කරලා දෙනවා. ගොඩක් අස්නේ කනෝම දැන් ටිකක් අස්නේ ඉතින් එන්නේ දවස පුරාවටම. ඒක ඉස්සර වෙලා පොඩි කරුණු ටිකක් තියෙනවා මතක් කරන්න. මේ කරුණු ටික මතක් කරන්න මට අවශ්‍යයි. මේ සේනාසනේ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නය විතරක් නෙමෙයි, මේ රටේ ඉන්න මහා සංඝරත්නය විතරක් නෙමෙයි, සමස්ත ලෝකවාසී මහා සංඝරත්නයෙන්ම ඉතිපන්නන දවසරය යනවා. ඒ වගේම මේ පින්වතුන්ටත් සමස්ත ලෝකවාසී බෞද්ධ පින්වතුන්ටමත් එක්කයි මම මේ වචන දේශනා කරන්නේ. ඒ හින්දා මේක ඉස්සෙල්ලාම හොඳට අහන්න කියලා මතක් කරනවා. මේක ශාස්ත්‍රණයක තේමාවක්. ඊට පස්සේ මම භවනා ගැන කරන ආකාරය ගැන හැම දිනාටම මතක් කරනවා. මතක් කර යුතුයි මම මේ අද මතක් කරන්න හදන්නේ සමස්තයක් වූ බෞද්ධ සියලු කෙනා කෙරෙහිම පිහිටි යුතු ධර්මයක් ගැන මිසක මුළු ශාසනයේත්ම බලපාන ප්‍රශ්නයක් ගැන මිසක තව එක පිරිසකට එක හමුදුනම කියන කරුණක් නෙවෙයි කියන කාරණාව මට අවධාරණය කරන්න ඕනේ. නොයෙක් නොයෙක් විදිහේ භාවනා ක්‍රම ප්‍රතිපදා තියෙන. ඒ අතර තවත් එක දේශනාවක් කළ හාමුදුරුවක් හැටියට මාව හඳුනා නොගනිත්වා කියන අදහසක් මම මුලින්ම මතක් කරනවා. මම ඔබට කරුණක් පැහැදිලි කටයුතුයි. අද මේ ශාසනයේ දිහා බලන්න මේ ශාසනයට මොකද වෙන්න තියෙන්නේ කියලා. අම්මෙක් අපෙක් නැති දරුවෝ ටිකක් වගේ හරි මාර්ගයක් නැහැ, හරි උපදේශයක් නැහැ, හරි ගුරුවරයෙක් නැහැ. එක තැනක එක විදිහ, තව තැනක තව විදිහක්. එක්කෙනෙක් තව තැනක තීරසිය, තව කෙනෙක් තව තැනකට විරුද්ධයි, තව කෙනෙක් තව තැනකට විරුද්ධයි. මේ අසමගිතාවේ ගොඩනැගිල්ල තියෙන්නේ ඇයි? කොතනින්ද මේ ප්‍රශ්නේ ආරම්භය? මේක ලෙහන්න, මේක හොයන්න, මේක බලන්න කවුරුත් උත්සාහවත් වෙන්නේ නැහැ. අපි ලෝකේ දොස් කියනවා. නමුත් ලෝකේ දිහා බලන්න සරල නිදසුනක්. ඉස්කෝලේ උගන්වනකොට සාමාන්‍ය පෙළ විභාගයට අනුරාධපුරයේ ප්‍රදේශයේ තියෙන ස්කෝලවල වෙන විෂයක් ඉගැන්වුවොත්, දකුණු පළාතේ තියෙන ස්කෝලවල වෙන විෂයක් ඉගැන්වුවොත්, යාපනයේ ප්‍රදේශයේ තියෙන පාසල්වල වෙන විෂයක් ඉගැන්වුවොත්, මධ්‍යම පළාතේ තියෙන පාසල්වල වෙන විෂයක් ඉගැන්වුවොත්, ඌව පළාතේ තියෙන පළාත් නමේ වෙන වෙනම පන්ති තිබුණොත්, සමස්තයක්ම එක විභාගයක් කළ හැකිද? එකතු කළ රටේ රස්සාව ගන්න අධ්‍යාපනය තුළ මහත් ගැටලු අවුල් වියවුල් ඇති වෙන්නේ නැහැ.
නමුත් කොයි පාසලක ඉගෙනුවත් උගන්වන ක්‍රමයේ එකක් තිබුණාම හැමතැනකම පාසල් තියෙපැත්තමත පාසල් ගොඩක් තිබුණට කමක් නැහැ. පාසල් ගොඩක් තිබුණ කියලා උගන්වන මාධ්‍ය ගොඩක් විය යුතුද? එකක් වුණොත් ඒ තුන කාගේවත් විෂමතාවයක් නැහැ. බලන්න මුස්ලිම් කියලා හෝ තිමල කියලා හෝ සිංහල කියලා හෝ ඒ අධ්‍යාපන ක්‍රමවේදයේ එකක් වුණා ප්‍රශ්න ගැළු තියෙද? මොනවත් නැහැ. මොකුත් නැහැ නේ. අද මේ ශාසනයයි ප්‍රශ්න වෙන්නේ මෙහෙම. එහෙම හරියට උගන්වන බෞද්ධ ආයතනයක් නැහැ. ඉස්සර පිරිවෙන් තිබුණා. හැබැයි මේ පිරිවෙන් ක්‍රමය නෙමෙයි. අද පිරිවෙන් ක්‍රමයේ තියෙන්නේ පිරිවෙන් උරුස් කියන එකයි. නමුත් අද පිරිවෙන් කියන්නේ ශාසනය තේකේ ජීවිතයෙන් මේ ගිහිවල හිතේ ජීවිතයට. ගිහිවල දරුවෝ ටික හැදෙන ක්‍රමයට. නමුත් ඉස්සර කොළඹ කෙනෙක් මහාන කළත් පොඩි වේවා වයස වේවා නුවර වේවා යාපනය වේවා අනුරාධපුරේ වේවා පිරිවෙන් තිබුණා. හොඳට ධර්ම විනය උගන්වන ඒ පිරිවන්ට දාලා ධර්මය උගන්වලා ආපහු ගත්තාම හොඳට ශාසනය ගැන දන්න භික්ෂුන් වහන්සේලා දී වෙලා ඒ ඔක්කොමල ලෝකයට කියන්නේ එක පණිවිඩයක්. මුළු සමස්තයක්ම ලෝක පුරාවටම ගියත් තියෙන්නේ එකම පණිවිඩයක්. එහෙම උගන්වන ආයතන අද නැති වෙලා. ඉතින් ඒක එක කරුණක්. ඊගාවට අපි මුස්ලිම් කතෝලික පින්වත්න්ට දොස් කියනවා. නමුත් හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ යම් අපබිහාන ධර්මයක් දේශනා කළා නම් සමදිව රැස් වෙනවා, සමදිව විසිරෙනවා, නිතර නිතර රැස් වෙනවා අපරිහානි ධර්මයක්. ඒක බෞද්ධ කමට නෙමෙයි ඕනම තැනක ඒකත් තිබුණ සිරිහෙන්නේ. ඒකින් මුතුත් බයින්න එපා. ඒ අය පල්ලි වලට සමදිව රැස් වෙනවා, සමදිව විසිරෙනවා, නිතර නිතර රැස් වෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ගේ අදහස් එක මේ පල්ලියේ පූජකතුමා එහා පල්ලි පූජකතුමාට බයින්නේ. ඒ බයිබලයේ අර බයිබලයේ වෙනසක් නැහැ. ඒ බයිබලයේ කියන එකමයි අර පල්ලියේ උගන්වන්නේ. ඒ පල්ලියේ කියන එකමයි අනිත් පල්ලියේ උගන්වන්නේ. මේ පල්ලියේ දෙබ්බෙතුමා අනිත් පල්ලියේ දෙබ්බෙතුමාට බයින්නේ නැහැ. ඒ පල්ලියේ දෙබ්බෙතුමා අනිත් පල්ලියේ දෙබ්බෙතුමාට බයින්නේ නැහැ. මේ පල්ලියේ කුරාණයමයි අනිත් පල්ලියේ උගන්වන්නේ. අනිත් පල්ලියේ උගන්වන කුරාණයමයි අනිත් පල්ලියේ උගන්වන්නේ. ඒ නිසා සමදී වෙන්න පුළුවන් යැරසි මිච්ඡා නමුත් ශක්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අපරිහානි ධර්මයක් ගැන. ඒ අපරිහානි ධර්මයේ ඒගොල්ල බවති කනගාටුයි කියන්නේ කොයි බෞද්ධ යුද්ධ මුළු සමස්තයක්ම සමගිව එකතු වෙලා සමගිව විසිරිලා නිතර නිතර රැස් වුණේ වර්ගවාදී වර්ගවාදී කලත්මක් කියන්නේ එක පිරිසක් කැමති එක පිරිසක් කැමති ලබු නූරි හාමුදුරුවන්ට හාමුදුරන්ගේ බණක්‍රම වලට ඔන්නේ එක එක කොටසක්. එක කොටසක් කැමති අසපුවට අසපී හාමුදුරුගොල්ලන් එක එක කොටසක්. එක කොටසක් කැමති සංස්ථාවට සංස්කාර හාමුදුරුගොල්ලෝ එක කොටසක්. මේ විදිහට එක විදිහට වර්ගවාදී වෙලා එක්කෙනෙක් කැමති ගෝයින්කජී භාවනා ක්‍රමයට, එක්කෙනෙක් කැමති මහසියාඩු භාවනා ක්‍රමයට, එක්කෙනෙක් කැමති පාවුසියාඩු ක්‍රමයට, එක්කෙනෙක් කැමති තව වෙන මොනවා හරි ක්‍රමයක, එක්කෙනෙක් කැමති ධ්‍යාන දෙන ක්‍රමයට. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියන මේ කාරණා මුලින් සිහිපත් කටයුතුයි කියන කාරණා මතක් කරනවා. මේ කවුරුවත් වර්තමාන ශාසනයට හිතෙච්චි නෑ කියලා මම කියන්නේ. කවුරුව ශාසනයට ආදරෙ නෑ කියලා මම කියන්නේ. ආදරෙන්න මොනවත් දෙයක් කරන්නේ නෑ. හොඳට මතක තබා ගන්න මොනවා හරි දෙයක් කළා අපි නිවන් දකින්න කියලා උත්සාහවත් වෙනවා නම් මොනවා හරි දෙයක් කළා නිවන් දකින්න කියලා කරන මේ දෙයින්ම නිවනක් නැති වෙනවා ශාසනෙත් නැති වෙනවා කියන එක ඕගොල්ලන්ට නිවන ලැබෙන්නේ නැහැ. කවදාවත් ලැබෙන්නේ නැහැ. එහෙනම් මොනවා හරි දෙයක් කළා නිවන් දැකපු අය අවුරුදු ගාන පුරාවට ඉන්නෝ නම් අත උස්සන්න. යටත් පිරිසෙන් එදින තමන් පෙරෙහි දකින්න මං කියන දේ පොතපත එපා. මෙච්චර කාලයක් කටයුතු කරපු තමන්ගේ సంతානෙ දිහා බලන්න මේ ලෝකේ වටිනාකම් නැතිලා තියෙනවද තමන්ගේ මනසේ?
තමන්ගේ ජීවිතෙන් දුක ජීවිලා දෙවිලා තියනවාද? නමුත් වර්ගවාදී පැවැත්මක් නම් ඇති වෙලා තියෙනවා. සමස්තයක්ම බෞද්ධයන්ට මතක් කරන වර්ගවාදී වෙන්නපා. ඔබ සලකන්න එපා ලැබුණොත් විතරක්. ඔබ සලකන්න එපා අසපුවට විතරක්. ඔබ සලකන්න එපා සංස්ථාවට විතරක්. මේ පැවැත්මේ මේ ශාසනය ගොඩ ගන්න එක වගකීමක් කියන එක හිතන්න. ස්වාමීන් වහන්සේලා කොළඹ වන්න. ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න ඇයි ශාසනය ඒකත්වයකට එන්නේ නැත්තේ? මේකට මොකද කටයුත්තේ? වර්තමාන හුදු බෞද්ධ කියන ප්‍රඥප්ති ලේබල් මාත්‍රයක් විතරයි දේශපාලනයට ගෑවිලා තියෙන. කවුරුවත් ශාසනයට ආදරෙන් කරන්නේ බෞද්ධ ඕගොල්ලෝ මේ ටිකට කටයුතු නොකළ මේ ශාසනය අවුරුදු 2500ක් නෙමේ තව අවුරුදු 100ක් පවතින තේ. මම කවදාවත් දොස් කියන්නේ අන්‍යාගම කෙනෙකුට. ඒගොල්ලෝ නෙමේ මේ ශාසනය නැති කළේ. ඒගොල්ලෝ නෙමේ නැති කරන්නේ. වර්ගවාදී අද අපේ ශාසනය තුල පවතින, ඛණ්ඩවාදී විභජ්‍යවාදී අපේ ශාසනය තුල පවතින මේ පැවැත්මයි ශාසනය නැති කරන්න කියන එක මතක් කරනවා. කිසිම කෙනෙක් උත්සාහවත් වෙන්නේ නැහැ මේක පිළිකාවක් පිළිලියක් මෙහෙම වුණේයි මේක බේරෙන්න මොකද්ද කටයුත්තේ කියලා. තමන්ගේ හුදු පැවැත්ම සඳහා මොනවා හරි දෙයක් කියන්න හදනවා මිසක, කියකිය අල්ලගෙන ඉන්න හදනවා මිසක, මේක නෙමෙයි මේ ශාසනයේ තියෙන ප්‍රතිපදාව කියන කාරණාව හිතන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි කනගාටුවට කාරණාව බෞද්ධයි කියන ස්වාමීන් වහන්සේලා ගිහි පිරිසම ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරනකොට කවුද මේ ශාසනය රකින්නේ? අභිධර්මයේ අවශ්‍ය නැහැ, අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙවෙයි බමුණු මත කියලා කියනවා නම් බෞද්ධ කියන පිරිසම, අබෞද්ධ කියන පිරිස මොනවා කිව්වහම මොකද? ඉතින් මම මේ ටික අද කතා කරන්නේ සමස්තයක්ම බෞද්ධයෝ වෙන්නේ ඕගොල්ලන්ට කවදාම හරි දවසක නිවන් දකින්න වෙන්නේ. නිවන් දකින්න පුළුවන් වෙන්නේ සම්මදි සංගය බිහිවෙච්ච දවසට මිසක වර්ගවාදී ශාසනයක් තුලනම් නෙමෙයි කියන එක මතක් කරනවා. මට අවශ්‍ය නැහැ මේ ලැබුණු රුපියනසනෙ විතරක් දිනු කිරීම. මම ප්‍රාර්ථනා කරන්නේවත් නැහැ එහෙම දිනු වීම. ලබුණෝක සේනාසනෙ ඉන්න හමුදුගුල්ලෝ ටික විතරක් නෙමෙයි මේ ශාසනය දෙහෙරගන්නේ. මේ හමුදුගුල්ලෝ ටික විතරක් නෙමෙයි මේ ශාසනය අරගෙන ආවේ. මුළු සංඝයාම ඒකමතික තැනකට ආවොත් විතරයි මුළු බෞද්ධ මනසම ඒකමතික තැනකට එන්නේ. මුළු සමස්තයක්ම ගිහි පැවිදි ඔක්කොම එකම දෘෂ්ටියක් වටා ගොනු වෙච්ච දවසට මේ ශාසනය හොල්ලන්නවත් බැරිවි. දේශපාලනයට තියා කිසිම ආගමකට කිසිම දෙයකට මේක හොල්ලන්නවත් බැහැ. යම්තාක් ඔබ අපි වර්ගවාදී වෙයිද, ඒ තාක් මේ ශාසනය පහසුවෙන් විනාශ කළ හැකි. පහසුවෙන් විනාශ කරන්නේ පහසුවෙන් නැති අපරිහානි ධර්මතික අයිති බෞද්ධයන්ට නෙවෙයි, බෞද්ධ කියලා එකක් නෙමෙයි. ඒ අපරිහානි ධර්ම රක්න හැම කෙනෙක්ම අපරිහානි කියන්නේ පිරිහෙන්නේ නැහැ. පිරිහෙන්නේ නැති ධර්ම යම්සා පිරිසක් කෙනෙක් ළඟ ඇද්ද ඒ ශාසකයේ පිරිස පිරිහෙන්නේ නැහැ. ඒක බෞද්ධ වේවා අබෞද්ධ වේවා කාටත් පොදුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළහම මේ අපරිහානි ධර්ම කියලා, නොපිරිහීමේ ධර්ම කියලා. ඒ ධර්ම වලින් පිරිහින් ඒ ධර්ම රකින්න තැන රකින්න කෙනා පිරිහීමක් වෙන්නම නැහැ කියන එක මතක් කරනවා. ඉතින් මම අද දවසේදී ඔබලන්ට භවනා ගැන කියලා දෙන්න හැබැයි මේ පණිවිඩය ලෝකෙට කියන්න. යමක් කරනකොට හරියටම ඒක ජීවිතේ තමන් දැනගෙනගෙනම කියවුතුයි. විශේෂයෙන්ම අපි උපමාවක් කළොත් අන්ධ මිනිස්සු සම්පූර්ණ ජීවත් වෙන ගමක් කියනනම් අන්ධ මිනිස්සු සම්පූර්ණ ජීවත් වෙන ගමක් තියෙනම් ඒ ගමේම හැදිලා වැඩිලා ඒ අන්ධ මිනිස්සු ගුලියෙම ඉපදුණු මිනිස්සේ පෙර කළ පින් ඇති බව නිසා ඉතාමත් පුණ්‍ය මහිමයට
ඒ ගමෙන් දෙහැර ගල් මුල් වල හැපි 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 වෙනත් දූපතකට වෙනත් ගමකට ගියාම ඒ ගමේ ගිය පමණකින් ඇස් දෙක පෑදුනා නම් ඇස් ඇරුණා නම් ඇස් තුනම වට පිට ඇති සුන්දරතාවයේ දකින්න ඇස් පෙනීමේ ආනිසංස දකින්න ඇස් අන්ධකමේ ගල් මුල් වල හැපි හැපි තුවාල දෙල විඳින්න වෙන වේදනාව වල ආදීනව දකින අනුකම්පා සහගත මේ මිනිසයා දෙනීම ලබාගෙන ආපහු අන්ධකමට ඇවිල්ලා තමන්ට හැකි පමණකින් එක 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 මිනිසයා අන්ධකමින් අර ගමට අරගෙන ගිහිල්ලා සුවපත් කළා 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 පුළුවන් තරම් ආයු ඇති තාක් කොච්චර අනුකම්පාද කියනවා නම් තමන්ගෙන් පස්සේ මේ අසරණ මිනිසයන්ගේ අන්ධතාවේ දුරු වෙලා ඇස් දෙක පෑදිලා ඇස් දෙක පෑදීමේ සුවේ විඳිත්වා කියන අදහස පණිවිඩය අන්ධ ගම තුල ලියලා තියලා ජීවිතෙන් සමුගත්තා නම් ඒ උපමා කළේ මගේ බුදුරජාණන් වහන්සේට ඒ වගේ මගේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ හැබැයි අන්ධ ගමෙන් එතර වෙන කනවල ඇල්ලු පණිවිඩය තියෙන අන්ධ ගම තුල ඒ පණිවිඩය ලියපු ගමම් මග ලියලා තියෙන විස්තරේ කනවල වගේ තමයි ත්‍රිපිටකය. නමුත් මේ අන්ධ ගමේ ඉන්න මිනිස්සු මේ පිටකෙන් පෙන්නන කනවල අල්ලන උපමාව කනවල ගන්නේ නැතුව හැබැයි අහලා තියෙනවා ගමක් තියෙනවා ගිහාම සුවපත් වෙනවා කියලා. ඒකට යන්න ගමම් මග ලියලා තියෙන පොතපත බලන්නේ නැහැ. චන්දිකමට පඬිතකමට එක්ක නොදන්නකමට නොදන්නකම නිසාමයි හැමෝටම බැරි නිසාමයි මේ පණිවිඩය ලියලා තියලා ගියේ. ගල් මුල් වල හැපි හැපි වැටි වැටි පෙරලි පෙරලි මේකෙන් ඈතර වෙන්න උත්සාහවත් වෙනවා. තුවාල වෙලා දුක් වේදනා ඇවිල්ලා අන්ධකම තුලම අන්ධගම අවට මැරිලා යනවා මිසක ඉතට යන්නේ නැහැ. මතක් කරනවා අන්ධගමේ ඉඳලා ඇස් දෙක පෑදෙන ඇස් වෙන දිව ඉන්නකට ගමකට යන්න තියෙන කනවල ඇල්ලීමක් කියලා මේ ත්‍රිපිටකය කියන්නේ. මේ ත්‍රිපිටකයේ සම්ස්තයක් බෞද්ධයෝ උගන්වනවා නම් හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ මේ වේද පොත හැමෝටම කියවන්න බෑ. හැමෝටම කියවන්න බෑ. මේ වේද පොතෙන්මයි මේ කනවල අල්ලලා දුන්නු පොතෙන්මයි විස්තර ලියපු පොතෙන්මයි මේ කනවල වරම්පගෙන තියෙන කෙනෙක්ට මතක් කරන අර්ථයෙන් පිළිගardı නෑ. ජීවමාන බුදුහාමුදුරු යම්සේද මේ පෙළ දහම එසේ කියන එකත් මතක් කරනවා. කිසිම කෙනෙකුට මේ පෙළ දහම වෙනස් කරන්න පුළුවන් නම් එහෙනම් බුදුහාමුදුරන්ගේ ආශ්චර්යයක් නෑනේ. සම්මා සම්බුදුරජාන් වහන්සේගේ වචනයක් වෙනස් කරන්න පුතජන රූපී කෙනෙකුට බෑ. එහෙම වෙන්නේ නෑ. මේ පෙළ දහම කවුරුත් වෙනස් කළා නෑ. වෙනස් වෙලා නෑ. ඒකේ අර්ථය බලාගන්න බැරි අපේ මනස වෙනස් වෙලා කෙනා කෙනාගේ අදහස් වෙනස් වෙලා කියන එක මතක් කරනවා. මෙන්න මේ ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ සමස්තයක් වශයෙන්ම ජීවිතයට අර්ථාන් විදිහට පැහැදිලි කළා. අර්ථාන් විදිහට පැහැදිලි කළා හැම තැනකම උගන්වනවා නම් අධ්‍යාපනයේ තුල කලකෝලාලයක් නැ සමගී වගේ ආගම් වල කලකෝලාලයක් අනිත් ආගම් වල කලකෝලාලයක් නැ සමගී වගේ මේ ශාසනයේ කලකෝලාලයක් නැ සමගී වෙනවා. එදාට ඔබත් නිවන් දකී බුදුහාමුදුරන්ට ප්‍රස්ථානයක් කළා ධර්ම ප්‍රස්ථානයක් කළා වෙනවා. අද දවසේදී මේ ධර්ම උත්සාහයේදී අපි නැසෙන්නේ ආසනෙත් නැසගෙන බව මතක් කරනවා. අද අපි නිවන් දකින්න කියලා මොකක් හරි දෙයක් කරයි නම් කරන දෙයටයි සාසනෙ නැසෙන්නේ කියලා කියනවා. මතක් කරනවා. උගලු දන්නවද මේ ධර්මය අපිට ආවේ කොහොමද කියලා? මේ ධර්මයේ මිලේතනකට දේන්ද දරපු පරිස්සමේ ජීවිත කැපකිරීම විහෙත කොච්චරද කියලා.
ගහක් හදන්ද පොහොර දාලා පස් දාලා වතුර දාලා හදන මනුස්සයත් බොහෝ කාලයක් කියයි අවුරුදු සිය ගණනක් කියයි ඒත් නසන මනුස්සයට පැයයි නැත්තම් දවස දවසයි නැත්තම් පැයයි හොඳට ඒක මතක තබා ගන්න ඒක රකින්න පවත්තන්නයි යනවා නසන්න පුළුවන් පින්වතුනි ඔබට මට අද මේ බණට පිළිගන්නේ කරන්නේ එදා සුමේද තාපස කාලේ බෝසතාන් වහන්සේ හතර පද ගාථාවක් අහලා නිවන් දකින්න පුළුවන්කම තිබුණත් ඔබත් මාත් කෙරෙහි අනුකම්පාවෙන්ම ඒ අත්‍යවශ්‍ය නිවන් පතට හැරලා මේ සසරට ඇවිල්ලා කූරු කටුකු තිවුණු දුක් වේදනා විඳලා මේ ධර්මය අවබෝධ කරගන්න පින් රැස් කළේ කුසල් රැස් කළේ පාරමිතා කෙරේ නිකම් ලැබුණේ නැහැ ඒ මහෝත්තමන් වහන්සේ නමකගේ ලේ දහදිය කඳුල මහන්සිය ශ්‍රමයයි මේ අකුරු වශයෙන් කැටි වෙලා අඩු මෙතන තියෙන්නේ කියන එක මතක් කරනවා ඒ සැප කිරීම ඔබට කරන්න බැහැ ඒ සැප කිරීම මට කරන්න බැහැ කවදාවත් ඔබවත් මමත් කරන්නේ නැහැ කවදාවත් අපි අපේ ලෝලත්වයට ඇවිල්ලා ඉන්නේ නමුත් මම කලින් මතක් කරනවා ශාන්තිවාදී තාපස වෙද්දි අස්සපය කෑලි කෑලි වලට කපද්දී තියෙන කූරු කටුකු තියුණු දුක් වේදනාවන් ඉවසුවේ ඉවසලා ශාන්ති පාරමිතාව තිබුවේ ඒ කලාපු රජුගෙන අහිත සිත් මාත්‍රයක් නැතුව අත්ත කැපුවා දේශාන්ති වරනද නැ අනිත්‍යත කැපුවා දේශාන්ති දෙන්නේ රතාම නැ කකුල් අනිත් කකුල් නැ එහෙනම් පපුවද මෙතනද තියෙන්නේ කියලා පපුවට නැ ඒත් මක් ශාන්ති වර වෙන්න මම ඔබට ශාන්ති කිව්වා ඒ තරම් කළ පාදමේ ධර්ම කෙරුවේ ඔබෙත් මගේ පැස් දෙක පාදන්න ඒ ශාසනයයි අපි විනාශ වෙනවා බල බලා ඉන්නේ ඒ ශාසනයයි නිවන් දකින්න කියලා මොකක් හරි කළ අපි පැත්තකට විසි කරන්න කියන එක මතක් ගන්නවා එදා ඡද්දන්ත ජාතකයේදී ශවණ ඝන දල තමන්ද කියති කුණක් අල්ලලා එක කුණක් කියති තමන්ට විරුද්ධ තමන්ගේ දල කපා ගන්න ආපු හතුර අපට දීලා ඒ කියති අනිත් කුණ කමංගේ හොඬ වලින්ම අල්ලලා දල කපලා දුන්නු ඒ සජි පොසුතානන් වහන්සේ කියන්නේ ඒ විදිහට පාරෙන් පිරුවේ සර්වප්‍රඥානි නැමැති දල ලබාගෙන උභවත් මාවත් සසරෙන් ඉතර කරන්නේ ඒ වූ පරිත්‍යාගයක් ඒ වූ කැපසිරීමක් කළ මහෝත්තමයෙකුගේ පිරිසිදු වචනයයි මේ පිටකේ තුල තියෙන්නේ කියන එක ශ්‍රද්ධාවට පිළිගත නගා ගන්න. ඕගොල්ලෝ අම්මල සාස්ත්‍ර නම් ඕගොල්ලෝ දන්නවා ඇති දරු සෙනෙහස කියන්නේ මොකද්ද කොච්චරද කියලා. ඕගොල්ලෝ වගේම හැම අම්ම කෙනෙක්ම රුවන්ට ආදරේ. හැම සාස්ත්‍ර කෙනෙක්ම රුවන්ට ආදරේ. ඒ වූ දරු සෙනෙහස ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් කැප කළා නම් කෙනෙක් බලන්නේ ඒ සෙනෙහස මොන තරම් සෙනෙහසක්ද කියලා. වෙස්සන්ත රජුරු වෙලා ඉද්දි හදා ගන්න බැරි කමට දරුවන්ව ජීවත් කරවන්න විදිහක් නැති හින්දා දරුවන්ව ජූතක බමුණට දුන්නේ නැහැ. ඔබත් මා දරුවෝ වගේ හිතලයි දරුවෝ දන් දීලා පාරමී පිරුණේ. ඒ විතරක් නෙමෙයි මේ කතා කියන්න ගියොත් මට අද ඔයගලන්ට භවනා කියලා දෙන්න වෙන්නේ නැහැ. නමුත් හොඳට මතක තබා ගන්න. ඒ සත්පුරුෂ උත්තමයන් වහන්සේගේ අනන්ත සංසාරික ලේ දහදිය කඳුල මහන්සිය ශ්‍රමයක ප්‍රතිඵලයකින් සර්වසතා ඥානයටපත් වුණේ. ආනාපාන සති භාවනාව වඩලා මේ ලෝක්‍යයට නොපෙනෙන ලෝකයා නොදකින ඒ ලෝකයේ තුල ලෝකයා තුල සිටියන් ගත්තොත් ඔබ තුල
ඔබ නොදන්න ඔබ නොදකින ඔබට නොපෙනෙන නමුත් ඔබ තුල සදාවතම පවතින ඇත්ත අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන දිවි ඇකිතා දේශනා කළා. ඒ දේශනාවේදී ඕගොල්ලන්ට තේරෙන විදිහට මාත්සුකාවක් මාත්සුකා කළා. ඕගොල්ලන්ගේ මනස දේශනාව තුලින් අරගෙන ගියා ඒ අවබෝධය තුලින් ඕගොල්ලෝ පවතින ලෝකෙන් බැහැරට. බැහැරට අරගෙන ගියා. මේ ලෝකයා හැමදාම නොදන්න නොදැක නමුත් ලෝකයේ තුල පවතින ඇත්තම ඇත්ත වූ පණිවිඩය ඒ අවබෝධයයි මාර්ගඵල කියලා කිව්වේ. ඒ ඇත්ත පෙනෙන මානසික මට්ටමට. අන්නේ ඇත්ත පෙනෙන මානසික මට්ටමට ලෝකේ පෙනෙන හැටි අභිධර්ම පිටකෙ ලියලා තියෙනවා. සතාගතයන් වහන්සේ ඒ කලි අභිධර්ම ලියන්න උනේ ඕනේ උනේ නැති ඒ ඇත්ත දැනගෙන තියෙන කෙනා ඉන්න නිසා. ධර්ම විනය විතරයි තිබුණේ. ධර්මයේ තිබුණ විනය තිබුණ ධර්මයේ තිබුණ ධර්මයේ මාතෘකාව කළා තමන්ගේ අවබෝධයෙන් ඒ ටික කෙරුවේ. ඒ අය කවුරුත් අභිධර්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. ධර්මයේ විතරයි තියෙන්නේ. හැබැයි ඒ ධර්මය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ ලෝකෙ මිදින පණවිඩේ. උපමාවක් කළොත් සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධයේ දුකයි. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය කියලා සූත්‍ර ක්‍රමයට මාතෘකා කළා. පින්නන්ද රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක අභිධර්මයේ ඉගෙන ගන්න නැතුව අභිධර්මයේ තියෙන මට්ටම පෙන්වන්න නැතුව ඕගොල්ලන්ට පෙන්වන්න බෑ. ඕගොල්ලෝ ඉන්නතනින් එළියට ගන්න නම් අර අවබෝධය අවශ්‍යයි. ඒ නිසා එදා බණ අහනකොට අභිධර්මයේ කියලා දෙයක් නොතිබුණ එක ඇත්ත පොතක ලියවිලා. හැබැයි දේශනාව තුල ගතිතයි ඒ සත්‍යය. ඊට පස්සේ ඒ අවබෝධය තුළින් ධර්මය දේශනා කළ ප්‍රතිපත්ති ශාසනය ඇති කළා. ලෝකෙ පෙන්නලා ලෝකයට නොපෙනෙන යථාර්ථයක් තියෙනවා කියලා අභිධර්මයේ තියෙන මානසික මට්ටම් පෙන්නවා. මෙතර ඉඳලා එතර තැනට මාවතක් පෙන්නවා. පෙන්නලා ඒ පණිවිඩය මුඛ පරම්පරාවෙන් යන්න ගෝලයන්ට උගන්වලා පෙන්වන්න බැලුවා. ඒ හැමදාම කළා. මෙතර ඉඳලා එතරට ගියා. ලෝකේ ඉඳලා අභිධර්මයේ පෙන්නපු තැනට මනස අරගෙන ගියා. සූත්‍ර ක්‍රමයේ ඉඳලා පොතපත කියලා තිබන් කියන්නුනේ නැහැ. ඒක අවබෝධයෙන් පෙන්වන අය තියෙන නිසා. අනාගතයේ ප්‍රතිපත්තිය පිරිහිච්ච දවසක ප්‍රතිවේදයේ පිරිහිච්ච දවසක මතු දවසේදී මේ ප්‍රතිපත්තිය ඉපදිලා මේ තුලින් ප්‍රතිඵලයක් ලබන ජනතාවට උපකාරයේ පිණිස ඒ ධර්මය පොත්පත් තුළ ලියලා තියලා ඒ මහරහතන් වහන්සේලා පිරිනමන් දැවුවා. ඊට පස්සේ අභිධර්මය කියලා එකක් නිර්මාණය වුණේ. මොකක් නිසාද? මේක මුඛ පරම්පරාවෙන් ගෙනියන්න ප්‍රතිපත්තිය ලෝකේ තවදුරටත් ගෙනියන්න හේතු සම්පත් නෑ. හේතු තියෙන අය සසරෙන් ඉතර වෙලා ඉවරයි. මතු පිපෙන්න තියෙන මල්වලට හිරු එරිය ලබා දීම සඳහා මතු ඥානයේ දියුණු වෙන පාරමිතා පිරෙන අයට සත්‍ය අවබෝධයට අවශ්‍ය ධර්මයේ මතු කළ ගන්න පුළුවන් හේතුව තබල මේ මහා රහතන් වහන්සේලා ගිනි කඳන් වගේ දිලිසිලා නිවිලා ගියා. එදා ඉඳලා අභිධර්මයේ පිටකයක් ලෝකෙ තිබුණා. හැබැයි සූත්‍ර ක්‍රමයට විනේ තියෙන ටික ලෝකික වැත්ම ලෝකයේ තේමස්සන් ටික තේරෙනවා. යම් දවසක ආපහු මේ අභිධර්මයේ කියන එක ගවේෂණය කළා
ප්‍රතිපදාව උපදවා ගත්තාම සූත්‍ර ක්‍රමයට මාතෘකා කළා අභිධර්මයේ දේශනා කරන කෙනෙක් කරන අය අභිධර්මයේ නෙමෙයි මේ සත්‍ය දේශනා කරන මනසක් ඇති වුණොත් එයා ආපහු අභිධර්මයේ ඉගෙන ගන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ දන්නේ නැතු ඇති මගේ දේශනා අහන ඕගොල්ලෝ දන්නේ නැතු ඇති ඕගොල්ලෝ අභිධර්මයේ ඉගෙන ගන්න කියලා. ඕගොල්ලන්ට මම උගන්වන්නේ අභිධර්මයේ. අවශ්‍ය නැහැ අභිධර්මයේ කියලා ඕගොල්ලන්ට ඉගෙන ගන්න. බණ අහනකොට මාර්ගඵල ලබන්න පුළුවන් එදත් ලැබුවා කියනවා. ඕගොල්ලෝ දන්නවද මට මේ විදිහට කතා කරන්න තියෙන හයිය මොකද්ද කියලා? ඒ තමයි ලෝකයට හැමදාම නොපෙනෙන නොතේරෙන නමුත් ලෝකයේ ඇත්තටම පවතින පණිවිඩය කියලා කියන තැන ගැන තිබුණ අවබෝධය අභිධර්ම. ඒකද අභිධර්මය කියලා කනවල වරද්දවා ගත්ත වල්මත් වෙච්ච වනසකින් මොනවා හරි තෙපලන එක නම් නෙමෙයි. සාක්ෂි සහිතව බුදුරජාණන් වහන්සේ මට අවශ්‍ය නැහැ මේක පුරවන්න කොහේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන හැම වචනයක් ගානේ මින්මක් දීලා තියෙනවා. වරදින්න කිසිම තැනක් නැහැ. අල්ලගෙන ගිය කනවලම වෙලා තේ ගෑවෙන 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 තන අංග ගමින් හා තම කම්ම තියු. මේ පිටකයේ වචනෙටම හිත තබල වචනේ අර්ථය හොයාගෙන 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 ගියුත් විතරයිමයි. වල් මුල්වල පය හැපි හැපි ගැටල වල්මත් වෙන්නට යන්න පුළුවන්. එක මොහොතකට හරි මේ කනවල අතහැරියොත් ඒ කාන්තේ මම මුලා වෙනවාමයි කියන එක නම් කරන්නවා. මේ සාසනයට උනේ මේ කනවල අතහැරලා Taman දන්නා මට්ටමේ විනිත වෙන්න කියන නිසායි. ඒ නිසා ශාසනයට හිතයිශී නම් ශාසනයට ආදරේ නම් මේ පිළදහමේ අර්ථය නිවැරදිව ඉගෙන ගන්නද උගන්වන්නද ඉගෙන ගන්න උගන්වන්න දන්නේ නැත්නම් ඉගෙන ගන්න උගන්වන්න ක්‍රමයක් හොයන්න කෙනෙක් හොයන්න පුද්ගලෙක් හොයන්න ඒකේ මේ හැකියාව තියෙන අය ඉන්නවද මේ රටේ මේ ලෝකේ සමස්තයක්ම සහ සංගරත්නයට ආරාධනා කරනවා. සමස්තය බෞද්ධයට ආරාධනා කරනවා. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට මෙහෙම වෙන්න දෙන්නේ නැතුව මේක හොයන්න මම කියන්නේ කෙනෙක් පුද්ගලයේ පරේෂණය කරන්න පැහැදිලිව සමස්තයක් වූ බෞද්ධයන් කෙරෙහි ලෝකවාසී ඒකත්ව ප්‍රතිපදාව ගොඩනැගෙන විදිහට ජින වචන යුක්තතාවයෙන් යුක්ත පෙළදහමේ අර්ථය පෙන්වන්න පුළුවන් අය ලෝකේ කවුද ඉන්නේ කොතනද ඉන්නේ ඉන්නවනම් ඇවිල්ලා මේ පෙළදහමේ අර්ථය පෙන්නලා සමර්ථය බෞද්ධ ඉගෙනුම් ක්‍රමය මේ විදිහට සකස් කරන්න කියලා ආරාධනා කරනවා. මට අද කියන්න ඕනේ කණවිඩේ ඒක. මොකද මේ ශාසනයට වෙන දේ ගැන දුකයි. සංසිේ මට අවශ්‍ය නැහැ මේ ලැබුණු සේනාසනය හදන්න. මම බලන්නේ ශාසනයේ දියුණුව කියලා කියන්නේ රටේම සංඝයා දියුණුවක් නෙමෙයි සමස්තයක්ම ලෝකවාසීන්ම මහා සංඝරත්නය එක අදහසකට එක තීරණයකට එක ඉලක්කයකට එක දර්ශනයකට ආපු දවසටයි ශාසනයට පිටක් ලැබවෙන්නේ. ලෝකවාසී බෞද්ධයෝම එක අදහසකට එක තීරණයකට එක දර්ශනයකට ආපු දවසටයි නිර්මල බුද්ධ ශාසනය ලෝකේ පවතින්නේ. වර්ගවාදී මේ පැවැත්ම තුළ බුද්ධ ශාසනය පවතින්නේ නැහැ කියන එකත් මතක් කරනවා. පාලන පහසුව සඳහා වෙන්වෙන්ව තිබුණට කමක් නැහැ. පාලන පහසුව සඳහා අසපුව තිබුණට කමක් නැහැ. ඒක හොඳයි. සංස්ථාව තිබුණට කමක් නැහැ. ඒක හොඳයි. පාලන පහසු එක ගුණ ඔක්කොම පාලනය කරන්න බැහැ. ලැබුණු තිබුණා වේ. තව අනෙක් දැන් සෙනසුන් පන්සල් ආරණ්‍ය වෙන්වෙන් තිබුණා වේ. පැවතුණා වේ. නමුත් දර්ශන ගොඩක් නොවිය යුතුයි. මාර්ග ගොඩක් නොවිය යුතුයි. කවුරු භික්ෂුන් වහන්සේලා නම් කවුරු බෞද්ධයෝ නම් බුද්ධ ශ්‍රාවකයෝ නම් ඒ බුදුරජාණන් වහන්සේ දෙන්නපු දර්ශනයේ කාතුලත් කොතනත් එකක් විය යුතුයි.
පාලන පහසුවට තැන් ගොඩක් තිබුණට ප්‍රතිපදා ගොඩක් නොවිය යුතුයි. හැම දිනම හිතන්ද කියන එක මතක් කරනවා. මොකද මේ කරන දෙයින් ශාසනයට පිටුවහලක් වෙයිද ලැබෙයිද කියන කාරණාව හිතන්න කියන එක මතක් කරනවා. නිවන් දකින්න කියලා ඔබ විමසීමකින් තොර මොකක් හරි දෙයක් කළොත් ඔබ මතක තබා ගන්න. ඔබ බුදුහාමුදුරුවන්ගේ ශාසනය නැති කරන්නයි වෙරදරන්නේ කියන එක මතක තබා ගන්න. ඔබේ නොදන්නා කම සමාවක් නැහැ. නොදන්නා කමමයි අකුසලය. නොදන්නා කුල සමාවක් නැහැ. නිවැරදිව යමක් කියලා දිය යුතුයි කියන්නේ හරියට කියලා නොදී යමක් කියලා දෙන්නේ නම් ඒ කියලා දෙන මොන හෘදයක් කියලා දෙන කෙනාමයි ශාසනය විනාශ කරන්න කියන එක මතක තියාගන්න. ඒ නොදන්නාකමට සමාවක් නැහැ. මොන හෘදයක් කියලා දෙන කෙනාමයි ශාසනය නැති කරන්න කියන එක මතක තබා ගන්න. දොස් කියන්නේ මම කවදාවත් නෑ. මේ ශාසනයෙන් බැහැර කිසිම කෙනෙකුට. දොස් කියනෝ නම් දොස් කියන්න වෙන්නේ සමත් තයක් වශයෙන් ලෝකවාසී මොනව හරි දෙයක් උගන්නන ස්වාමීන් වහන්සේලාටත් මොනව හරි දෙයක් අහන බෞද්ධයන්ටත් අනිත් ඕනම ආගමික කෙනෙකුටත් මම එක වචනයක් කියනවා. මේ පණිවිඩේ මම අද මේ කියන බණ ටික බෞද්ධ කියන කෙනෙකුට කියන්නේ නෑ. මම ආගමක් වශයෙන් තිබුණාවේ නමුත් මේක සත්‍යයක්. මුස්ලිම් දැකීමතුන්ටත් මට යමක් කිව හැකියි. ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ නබි නායකතුමාම වේවා. ඒ මම අද දවසේ මේ කියන වචනේ එක ටිකක් බලන්න කියන එක මතක් කරනවා. අවශ්‍ය නැහැ මේ බුදුහාමුදුරු අදහන්න. එතුමගේ ආගම් ශාස්ත්‍රෝරය නබි නායකතුමා නම් ඒ නබි නායකතුමා එතුමගේ ශාස්ත්‍රඥ වහන්සේම වේවා. ඒත් මේ පෙන්වන දර්ශනය මොහොතකට බලන්න. කතෝලික දැතුමතුන්ට අද මතක් කරනවා මම ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් එතුමා ඔබලාගේ ශාස්ත්‍රඥ වහන්සේම වේවා. ඒ ශාස්ත්‍රෘත්වයෙන් ඉවත් වෙන්න අවශ්‍ය නැහැ. ඒත් මේ අවුරුදු 2500කට ඉස්සර වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති මහා ප්‍රඥා ලෝකයට හඳුන්වලා දුන්නු මේ වචනය බලත්ත ඔබේ ශාස්ත්‍රෘත්වයෙන් වෙන් නොවේවා. මේ කියන දේ බලත්ත බුදුරජාණන් වහන්සේ මොකුත් කියන්නේ නැහැ. එකම එක දෙයයි කියන්නේ ඔබ ගැන. ඔබට අද පවතින දුක, ඒ දුක ආපු හැටි මරණයෙන් පස්සේ නෙමෙයි, මේ අස්පනා පිටම පෙන්න ඔබට දුක ආපු හැටි, ඔය දුක නැති වෙන හැටි, ඔය දුක නැති කරන ප්‍රතිපදාව. මම හිතනවා මුස්ලිම් පින්වතුන් කෙරෙහි දුක පවතිනවා. එය කැමැතියට දුකෙන් මිදෙන්න. ඒ අයටයි මේ පණිවිඩය. කතෝලික ලෝක වර්ගයේ සියලුම ආගම් වල හැම කෙනෙකුටම දුක පවතිනවා නම් ඒ කවුරුත් නිදුක් බවට කැමති නම් ඒ කවුරුත් කැමති වේ දුක් නැතිවීමේ පණිවිඩයට. මේකට අපි බුදුහාමුදුරන් අදහන්න අවශ්‍ය නැහැ. කෙනා කෙනාගේ ශාස්ත්‍රඥ වහන්සේ වේවා. ඒ වූ සත්‍ය වචනයක් මම ප්‍රකාශ කරන්නේ මිසක තව මොන හෘදයක් කියන වික්ෂවත් නෙමෙයි මම. මම පහුගිය දවස්වල ප්‍රසිද්ධිය මතක් කළා. මීට පස්සේ සමස්තයක්ම මේ ලෝකේ
කිසිම ආරාධනාවක් මම බාර ගන්නෑ මම පිට ධර්ම දේශනාවට එන්නේ නැහැ කියලා. මම කැමති නැහැ මොනවා හරි දෙයක් කියන ලෝකයක් තුල තවත් මොනවා හරි දෙයක් කියන කෙනෙක් වෙන මම කැමති නැහැ. මම ඊට වඩා වෙනස්. ඕගොල්ලෝ මොනවා හිතුවත් මට කමක් නැහැ. මම මේ බුදුහාමුදුරන්ට ආදරේ, ධර්මයට ආදරේ. ඒ නිසයි මම මේ ටික කියන්නේ. මට ගොඩාක් ඉංග්‍රීසි බෑ. මම ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි ලෝකෙ තුල පාහෙ. හැබැයි මම භික්ෂුවක් හැටියට ඉගෙන ගත යුතු ඉගෙන තියෙනවා. මම ලැජ්ජා විය යුතුයි භික්ෂුවක් හැටියට ඉගෙන ගත යුතු ඉගෙන නොගත්තා නම්. මම ලැජ්ජා නැහැ ගිහි සිංහතුන්ගේ උගත්කම මට නැති වුණා කියලා. මම ලැජ්ජ නැහැ වෙන භාෂාවක් මම දන්නේ නැහැ කියලා. ඒක ලැජ්ජ වෙන උන් දෙයක් නෙවෙයි. හැබැයි පැවිද්දෙක් හැටියට සාසනයට නියම විදිහට සේවයක් කරන්න දන්නේ නැත්නම් ඒකට ලැජ්ජ විය යුතුයි. ඒ නිසා මම මේක මතක් කරන්නේ පුනපුනා මේ හාමුදුරුවෝ කියන්නේ ඒ හාමුදුරුවෝගේ බණ අහපන් කියන එක නෙවෙයි. සද්භාවයෙන් එකක් මතක් කරනවා හැම දෙයක්ම වැරදි මං කියන දේ හරි කියලා අනුන් පහත් කළා තමන් උසස් කරන ලාමක ඉච්ඡාවක් මට නැහැ. මට තියෙන්නේ ඉතාමත් සෙනෙහසක් බුද්ධ ශාසනය ගැන ආදරයක් ධර්මය ගැන. මං කැමති මේ බුද්ධ ශාසනය නිර්මලව තව බොහෝ කාලයක් ලෝකෙ තුල පවතිනවා. ඒක තමයි මම මේ ටික කතා කරන්නේ. ඕගොල්ලෝ එක එක තැන්වල එක එක දෘෂ්ටිවලට ඔළුව වනන තාක් කොන්ද කෙලින් තියාගෙන කටයුතු නොකරන තාක් මේ ශාසනය හැදෙන්නේ නැහැ. කොහොම හරි නිවන් දකින්නවා කියලා අවස්ථාව ආදීෙන්න එපා. ඒකෙන් ඔබත් නැසෙනවා ශාසනෙත් නැසෙනවා මිසක කොහොම හරි නිවන් දකින්නේ නෑමයි. ඒක පැහැදිලිවම මතක් කරනවා. එක තැනකට එක පිරිසකට සීමා වෙන්නපා. ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ එක ගිහි පින්වතුන් පිරිසකට විතරක් අයිති වෙච්ච එක ගිහි පින්වතුන් පිරිසකගේ විතරක් උපකාරය අරගෙන ජීවත් වෙන පිරිසක් නොවෙන්න ඕනේ. ගිහි පින්වතුන් කියන්නේ එක තැනක එක ස්වාමීන් වහන්සේ නමකට හෝ දෙනමකට හෝ එක පැවැත්මකට. එහෙම නැත්නම් ආරණ එක්ක පන්සල් එක එක ප්‍රතිපදාවකට විතරක් අයිති කෙසක් නෙමෙයි. ඕගොල්ලන්ට කිසිම බෙදීමක් නැති වෙන ඕනේ ස්වාමීන් වහන්සේලා. මේක කියන විසමතාවය භාෂාවකම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ ශාසනය විනාශ කරන්න ඕන කෙනෙකුට පුළුවන් මොනවා හරි සිවුරක් දාගෙන මොනවා හරි දෙයක් කියන්න හෙට දවසේ ඒ කතා කරන දේ පිටපස්සේ සිය ගණනක් යයි. ඒකට වාරණයක් නැහැ. ඒකට නීතියක් නැහැ. ඒ දේශනා වලට ප්‍රමිතියක් නැහැ. ඒ දේශනා වලට ඉලක්කයක් නැහැ. මේවා කියන්නේ ඇයි? මේවා කියන්නේ මොකද? මෙහෙම කියන්නේ කොහොමද? කොහෙද මේකට සාක්ෂි? කවුද මේ විදිහට ඉගෙනුවේ? කවුද මේ ශාස්ත්‍රඥ වහන්සේ? පිටකේ නම් පිටකේ පොතනද තියෙන්නේ මේ ක්‍රමය? විමසන්න කෙනෙක් නැහැ. අම්මේ කප් එක නැති දරුවෝ එකක් වගේ කියලා කින්නේ මම ඒක නිසායි. ඒ නිසා පුළුවන් නම් මේ වැරද්ද ලෝකෙන් අයින් කරන්නේ කොහොමද කියන තැනකට හැමදෙනාම කටයුතු කරන්න කියන එක මතක් කරනවා. හැබැයි මම අඬනවා පස්සෙන් ඉන්නේ කිසිම ගිහි කෙනෙක්වත් කැවිදි කෙනෙක්වත් ඉන්නේ. මම අවංකවම මට කුමක් කළ හැකිද කියන එකකින් මම උත්සාහවත් වෙනවා. මට පුළුවන් දෙයක් මගේ බුදුහාමුදුරනේ මම තනියම කරන්න උත්සාහවත් වෙනවා. මං හිතේ තියෙන හැඟීමට මේ ටික කියන්නේ. මේක මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. පෞද්ගලික අදහසකට ඕගොල්ලන්ව නමාගන්න කරන දෙයක් නෙමෙයි.
ඕගොල්ලෝම බලන්න ඕගොල්ලන්ගේ අස්පනාද්ද තෙනෙනෝ ඇති මේ ශාසනේ මෙහෙම වෙලා තියන්නේ ඇයි කියලා. මේ දේශනාවක් මම භාවනාවක් ගැන කියලා මේ පුතුවේ නැගිට්ටොත් වෙන කෙනෙක් ස්වාමීන් වහන්සේ නමකට වේවා ගිහි කෙනෙකුට භාවනාවක් ගැන කතා කළොත් ඊගාව පැයේ මෙතන ඉඳ ගන්න කෙනා තව ප්‍රතිපදාවක් කියයි. එයා නැගිටලා යනකොට ඊගාවට එන කෙනා තව එකක් කියයි. වෙන්නේ නැද්ද මෙහෙම? වෙනවා. එයි මෙහෙම වෙන්නේ. මෙන්න මේ ධර්මයේ මනාව ඉගෙන ගන්න තියෙන්නේ කියලා මතක් කරමින් මගේ බුදුහාමුදුරන්ගේ ශාසනේ ලෝක ජීවත් කරවන්න නම් ඔබ මේට වඩා ප්‍රඥාවන්ත විය යුතුයි. ඔබ මොනවා හරි දෙයක් කරන්නේ නැතුව විහෙතෙන්ද ඔබට ඒක පිනක් වේ, ඔබට පාරමිතාවක් වේ. දැනට භාවනා කරනවා කියන එක මදකට තබලා හරි සැබෑවටම නිර්මල බුදු දහම ලෝකේ ඒකත්වයෙන් දේශනා කරන පිරිසක් හදන්නේ කොහොමද, හැදෙන්නේ කොහොමද කියන එකටත් බය නැතුව කොන්ද තියාගෙන කියන්න කියන එකට එහෙයි කියන්නේ නැතුව මේක කියන්න තියෙන හයිය මොකද්ද කියන එක පෙන්වන්න තකින්ද කියන එක කෙටියෙන් කිව්වොත් යම් දේශනාවක සුදේශිත භාවය මනින්ද තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි බොහෝ කොට හරවත් කොට සාරවත් කොට ගැඹුරුයි කියලා හැඟෙන හිතෙන විදි වචන කතා කිරීම වචන ඇහිම නෙමෙයි. අවසානයේදී ඔබට කරන්න කියලා පනවන ප්‍රතිපදාව මොකද්ද කියන එක බලන්න හොඳට. ප්‍රතිපදාව මොකද්ද කියන එක බලන්න. ඊගාවදී යම් දේශනාවක සුදේශිත භාවයේ මනින්ද ඔබේ දේශනාවට ආධුනිකව මුහුණ දෙන්න. ඔබේ අධ්‍යක්ෂණයේ දේශනාව ඇහෙන වචන වලට පුරවන්න එපා. ඔබ දැන් මෙතනක් ගන්න අහලා ගිහිල්ලා තව දේශනාවක් ඇහෙනකොට අවිද්‍යාව කියන වචන ඇහෙනකොටම ඔබ බොහෝ තැන් වලින් අවිද්‍යාව කියලා අර්ථය ඉගෙන ගත්ත දේ ඔබ තේරුම් කර ගන්නකොට ඔබට හිතෙන්නේ මේ ධනමයි අතනත් කියන්නේ කියලා. නෑ, ඔබ ඔබට ඇහිලා තියෙන ඔබේ බව නිසා. නමුත් ඔබ ආධුනිකවම ඔබ ගෙදරින් ඉස්සෙල්ලාම ආපු දවසේ බණ අහලා මුකුත් නෑ කියන තැනක ඉඳලා ඇහු අහලා බලන්න මේ දේශනාවෙන් මට මොනවද කියලා දුන්නද අලුතෙන්? මට කරන්න යමක් ඉගෙනුවද? එහෙනම් මේ දේශනාව තුළ තිබිලා නෑ. මම මේ පුරෝගෙන තියෙන්නේ. එහෙනම් මේ මම මගේ දැනුමෙන් ඔබට ගෙනියන්න මේක සමත් වෙලා නෑ. මම මගේ දැනුම තුළම තහවුරු කරගෙන තියෙන මිසක මේ වචන ඇහෙන ඇහෙන ගානේ මංගව තියෙන මත්තම තහවුරුලා තියෙන මිසක මාව දිනු කළා නෑ. දිනු කරන්න බැරි වෙලා මාව. ඒක ඔබට ගැතිවුතියක් හම්බ වෙන්නේ. නමුත් ඔබ දන්නේ ඒ ඇහෙන වචනයක් වචනයක් ගන්න ඔබ ගව තියෙන ටික ඔබ සිහි කර ගන්නකොට අර වගේම ඝන කතනක් කියන්නේ කියලා ඔබට හිතේ. ඒ නිසා ඒ බවත් මතක තබා ගන්න. මේ කරුණ දෙක ප්‍රධානව මතක තබා ගන්න. ආධුනික මනසකින් දේශනාව අහන්න අහනකොට ඔබ නොදැක්ක නොදකින යමක් ඔබට පෙනේ නම් ඒ ටික ගන්න. ඊගවදී අන්තිමතම පණවන ප්‍රතිපදාව ඔබේ දුක් නිවීම පිණිස ඔබටම පෙනෙනවද කියන කාරණාවකින් බලන්න. ඔන්න ඔය දෙක මතක් කරමින් ප්‍රධාන මගේ අනුශාසනාව අවසන් කරනවා. තියෙනවා තියෙනවා ගොඩාක් තියෙනවා. මේ පිටකේ මහා සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් නොකා නොවේ මේ තැන දක්වා අරගෙන එන්න වෙච්ච කැපවීම පරිත්‍යාගයන් ගැන මට කියන්න බොහෝ කරුණු තියෙයි. හදවත කපියන හේතු තියෙයි. ඒත් මම ඒක කියන්න යන්න වෙලා මතුනේ.